විපක්ෂයේ කියන දේවල් බොහොම සමච්චලයට ලක් කරමින් කෑ ගහන එක කුණුහරප කියන එක හූ කියන එක ඒක තමයි කරන්නේ මේගොල්ල පාර්ලිමේන්තුවේ ඇතුලේ හරි ලොකු මිනිස්සු හැබැයි ඒගොල්ල හිතන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සහම gedare යන්න බෑ ගමට යන්න බෑ පාරේ යන්න බෑ කියන එක ඒගොල්ලන්ගේ ඔළුවට එන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඇතුලට ආපුවා අද මේ රටේ තිබෙන දේශපාලන තත්ත්වයේ ගත් විට ඔබ දන්නවා රටේ මූලිකම දේ ආර්ථික අර්බුදය. ඒ ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයක් හැදුවා. ඒ සමාජ අර්බුදයෙන් දේශපාලන අර්බුදයක් හැදුවා. මේ වැරදි ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීම තුල තමයි විශේෂයෙන්ම ආර්ථික අර්බුදය ඇති වුනේ. මේ රටේ ආණ්ඩුවගත් තීන්දුව తీරන වලදී පහුගිය අවුරුද්දක් එකමාරක් මේ රටේ ගොවි ජනතාව ඉස්සෙල්ලම පාරට බැස්සේ වෙලෙ කොඩ වෙලා පෙළපාලි යන්න පටන් ගත්තේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ආර්ථික අර්බුදය විසඳීමේ වැරදි තීන්දුව తీරන ගත නිසා ගොවියාගේ පෝර ප්‍රශ්නය තුල බරපතල ලෙස ජනතා උද්ඝෝෂණ වැඩි වෙන්න පටන් ගත්තා අද මේ තියෙන තත්වයට ආවේ गोविंदे पोहरटिक नोलमीव समग गोविजनताव इताम उनुसुम सहगतव सह आवेग सिहिलीव आंडूट विरुद्धव पेलक सीमतुल एतनिंदन तमाय अनिक अर्बुद ओक्कोम आवे मे तत्वे तुल अपि मे आर्थिक अर्बुदे विसदान्नि कोहोमद समाज अर्बुदे विसदान्नि कोहोमद देशपालन अर्बुदे विसदान्नि कोहोमद कियन तेनट अपि බලන්න අවධානය යොමු කරන්නට ඕනේ විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට ප්‍රධාන කාරණේ එක් පැත්තකින් ආණ්ඩුවේ ආර්ථිකය පිළිබඳව වැරදි කළමනාකරණය ඒකම දෙවෙනි කාරණය අපිට උදව් කරන රටවල් නැති කර ගැනීම උදාහරණයක් විශේෂ ගත්තොත් ජපානය වගේ රටක් අවුරුදු 60කට වැඩි කාලයක් අපිට විශාල වශයෙන් උදව් කරපු රටක් කිසිම ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් නැතුව නමුත් අද ජපානයේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා. දැන් පහුගිය දවස්වල මම තානාපතිවරු සමග කතා කළා. හම්බ වෙන්න ඕනේ කිව්වහම ඒගොල්ලෝ මගේ ගෙදෙට්ට එනවා. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවල මේ සිටින ප්‍රධානීන් මම හමුණා. ඒ හැම කෙනෙක්ම තානාපතිවරු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා ආර්ථික යුරෝපා සංගමයේද ඒ වගේම අපිට උදව් කරන අනිත් ප්‍රබල රටවල්ද ඒ සියලු දෙනා කිව්වේ මේ රජයට උදව් කරන්න අපිට පුළුවන්කමක් නැහැ මේ රජයේ වැරදි රාශියක් තියෙනවායි කියලා 2015 ඉඳලා 2019 වෙනකම් මම අවුරුදු එකම මාසෙ එකමාරකට අඩුවෙන් තමයි රට පාලනය කළේ මා අවුරුදු 5කට කිට්ටු වුණා. අපි අපේ අවුරුදු 5ම අපි ආර්ථිකය කළමනාකරණය ගත්තේ IMF එකත් එක්ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපි ආණ්ඩුව ගත්ත ගමන් කතා කරලා අපේ ආර්ථිකය ගොඩනගන්න එකඟතාවය නැති කරගත්තා. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් IMF එකත් එක්ක කටයුතු කරන්නේ නැහැයි කියන ප්‍රකාශය කළා. ඒ තුල ආණ්ඩුවේ විවිධාකාර ආණ්ඩුවේ බලවතුන්ගේ උත්තර ඒ වගේම ප්‍රකාශ කරන්න පටන් ගත්තා IMF එක සම්බන්ධයෙන්. IMF එක යම් යම් කොන්දේසි දානකොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නම් මානව හිමිකම් රකින්න ආණ්ඩුවක් නම් මාධ්‍ය නිදහස දෙන ආණ්ඩුවක් නම් රටේ ජනතාව සතුටින් සමාජයේ ඉන්න තත්වයක් තිබෙනවා නම් ඒ තුල තමයි විශේෂයෙන්ම IMF එක රටකට උදව් කරන්නේ. ඒ වගේම යුරෝපා සංගමය. ඒ වගේම අද මේ තිබෙන අර්බුදය පිළිබඳව විශේෂයෙන්ම ජනතාවට සහන ලබා ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බොහෝ පුළුවන්කම තිබෙනවා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයකත් මම දන්න විදිහට මේ අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය සහයෝගයක් මේ දක්වා ආණ්ඩුව ඉල්ලලා නැහැ. ඒ නිසා දවසින් දවස රට විනාශ වෙන්න පටන් ගත්තා. අපිට මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අපේ පක්ෂයේ මධ්‍යමකාරක සභාව, විධායක සභාව, සංවිධායකරුන්ගේ රැස්වීම වලදී පහුගිය
අවුරුද්දකට වැඩි කාලයක් අපින් ඉල්ලා සිටියා ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි කියලා. නමුත් අපි කල්පනා කළේ ආණ්ඩුව රැකීම හෝ ආණ්ඩුව ශක්තිමත් කිරීම නොවේ. මේ ජනතාව කොවිඩ් වසංගතයට පස්සේ ඇතිවෙච්ච අර්බුදයත් ඒ වගේම කොවිඩ් වසංගතයෙන් බාහිරව ඒහි බලපෑමක් නොමැතිව ආණ්ඩුව විසින්ම ඇති කරගත්ත අර්බුදත් තුල තමයි විශේෂයෙන් අපේ මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනකොට අපි උත්සාහයක් කළේ වරින් වර යෝජනා ඉදිරිපත් කළා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න ජනතාව වෙනුවෙන් අපි ආණ්ඩුවේ කළුසුදු බැලුවේ නැහැ ආණ්ඩුවේ හරිවැරදි බැලුවේ නැහැ මහ ජනතාවට ඇති වෙලා තිබෙන පීඩාකාරී තත්ත්වයෙන් කොහොමද මේ ප්‍රශ්න විසඳගන්න කියන යෝජනා තමයි අපි ඉදිරිපත් කෙරුවේ අපි පහුගිය මාසේ කමාරක කාලයක් තුල සාකච්ඡා තුනක් නැත්නම් හතරකට ගිහින් තියෙනවා අපි හතරවෙනි ලියුම විශේෂයෙන්ම ආණ්ඩුව අන්තර්කාලීන පාලන ආණ්ඩුවක් ඇති කළ යුතුයි කියන අපේ යෝජනාව ඇරලා ඒ යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපිට නොලැබුණු නිසා තමයි ප්‍රධාන වශයෙන්ම අපි සියලු දෙනාම පාර්ලිමේන්තු කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තේ. අපි අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෙවෙයි. අපි ආණ්ඩුවෙන් අයින් වෙච්ච ඒ වගේම විපක්ෂයේ කණ්ඩායමකට එකතු වෙච්ච පිරිසකුත් නෙවෙයි. අපි පැහැදිලිවම ස්වාධීනව අපේ අදහස් ඉදිරිපත් කිරීමයි අපි කරන්නේ. අපි ඒ අතරට පක්ෂ 11 සම්බන්ධතාවයේ එකමුතුව ශක්තිමත් කරගෙන තවත් සහයෝගය දෙන පක්ෂවල නායකින් එක්ක සාකච්ඡා කරලා මේ පක්ෂ 11 එකමුතුව තව තවත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඊයේ දවසේ විශේෂයෙන්ම මේ රටේ සුළු ජාතික පක්ෂවල දමිළ මුස්ලිම් නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ක මම ඊයේ කතා කළා. ඒ අයට මම කිව්වා මේ අපේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. ඒ අය දැන් ඊයේ මාත් එක්ක කිව්වේ ඔබතුමා මේ සිංගල අවුරුදු වලින් පස්සේ අපිට වෙලාවක් දෙන්න දිනයක් දෙන්න අපි එනවා සාකච්ඡා කරන්න කියලා. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයේදී තනි වෙලා නැහැ කොහෙත්. ඒක පැහැදිලිව කියන්න ඕනේ. අපිට පක්ෂ 11 එකමුතු වගේම සුළු ජාතික සංවිධානත් අපේ මතයට ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කළා අපිට ගන්න පුළුවන් තීන්දු తీරන එක පිරිසක් විදියට අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. මේ තත්වයන් උඩ විශේෂයෙන්ම ආණ්ඩුව කටයුතු කිරීමේදී ජනතාවගේ තිබෙන කෝපය ජනතාවගේ තියෙන ඉවසීමේ සීමාව ඉක්මවා යාම ජනතාව නොසන්සුන් වීම ජනතාව ආවේගශීලී වීම මේ කියන තත්වය විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට ඉහළට යනකම් මේ தત્ත්වය පිළිබඳව එතරම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැයි වගේ තමයි අපේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන්ම කෝට්ටුවේ මැතිඅමතුරුන්ගේ හැසිරීම ගත් විට ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ අර ඇතුළට කූඩුවට ගියාම පෙට්ටිය ඇතුළට ගියාම සංඛ්‍යාත්මකව ඒගොල්ලන්ගේ වැඩිවීමක් තිබෙන නිසා ඒගොල්ලන් මේ තියෙන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න විදිහට නෙවෙයි කතා කරන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන විශේෂයෙන්ම අශීලාචාරභාවය අවිනීත භාවය හික්මීමක් නැතිකම විනයගරුක නොවීම මේ තත්වයට රට වැටෙන්න තවත් කාරණයක්. පහුගිය සතියේ දවස් 3ක විවාදයක් තිබුණා පාර්ලිමේන්තුවේ මේ පවතින අර්බුදවලින් රට ගොඩගන්න කෙසේද කියලා අදහස් දක්වන්න. නමුත් ඒ විවාදයේ දවස් 3ක් විශේෂයෙන්ම ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරු සැලකිල්ලට ගත්තේ නැහැ විපක්ෂයේ කියන දේවල් බොහෝම සමච්චලයට ලක් කරමින් කෑ ගහන එක කුණුහරප කියන එක ඌ කියන එක ඒක තමයි කරන්නේ මේගොල්ල පාර්ලිමේන්තුව ඇතුලේ හරි ලොකු මිනිස්සු හැබැයි ඒගොල්ල හිතන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සහම ගෙදර යන්න බෑ ගමට යන්න බෑ පාරේ යන්න බෑ කියන එක ඒගොල්ලන්ගේ ඔළුවට එන්නේ නැහැ පාර්ලිමේන්තුව ඇතුළට ආපුවාම ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ල හැසිරෙන්නේ ඉතින් මේ තත්වයන් තුල අපි මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක किसीम गणुदीन किसीम लेवील कपिले किसीम आकार संबंधक पवत्न अभी सूदान अभी आंडुअट लिवन लियलावराय
योजना इवराय आंडुअत्यक्त साकाचावल्टिशी एक बहुम कहदिलो समहर सामजे अंशवलिंग मम दवा मतयान विशेष मट आरंजीन समहलाट सोशल मीडिया वाले अनुला मगे हितवतून किएनो मे मैत्रीपाल श्रीसेन तमंगे मंत्री तेक्कला मेतर साकाचागराने आंडु शक्ति मतकंड आंडूट मुक्कुगंड मे मे खड़ावेटन आंडु बेरगंडला नमोत् संपूर्ण अभी प्रतिक्षेप करना मे जनता पत्ला पीडाकारी तत्व कोमद जनता गुडगा दे बल अद कैम नेतु आहार नेतु मेरा टेक उत्तर पी सा एवगेम गैस नेतु मे मे तेल नेतु विदुली नेतु मुनता बरपदल प्रश्न उल्ट रटे जनता पत्ला इता दुपत दुगी पंथी विधर अग्निवे रटे मध्यम पंथी दक्वा मे तत्व वरदने विलातीन ये निशातम मध्यम पंथिया एवागेम इहल धनपति पंथी नियोजने करना मम नंगशंकी पार्ट बेहला विरोधता उल्ट एकतूने मेरटे लक्ष दिखा तुन यति मे तीन अर्बुदे किसीम प्रश्न जीवत्ना अनेक सीयल देना मेरटे मे अर्बुदे तेक् जीवते गतकरा तमुंगे दर्व तमुंगे भार्या पौले तेक् हिताम दुग्भर वेदनाकारी पशु तमाइ जीवत्सा तमाइ अभी बहुगिदास्वल एदिरिपत्करपु योजनावल एक योजना वक्तिबुना रटे विशेषेम जनतावगे आर्थिक विषमताव वहाँ में एकट अवश्य पीलियम करन्नाय कियला आर्थिक विषमताव कियला ओब दन्नवा विशेषेम अंत दुगी पिरिसक एतनिन तव टिकक इहला एतनकोट टिकक यमक पुलुवन अय इन्नवा ईट पस्से मध्यम पंथिय मे सियल्ल गत् विट प्रधान वशेन्म मे रटे अतिविलातिमेन मे आर्थिक देशपालन समाज अर्बुदय विसनीम सदहा किसीम भेदयक नेतुव इहल सिट पहलट एनकान जनताव पारट बहला इन्न ए इहल सिट पहलट एनकान पारट बहला इन्न बोर्ड उस्सन राजपक्ष पालने पाई कियन ये सियलु जनता एक तमाइ श्रीलंका निदहास पक्षे इन्ने कियन एक मम बहुम पहदिलुव तमुन्नांसलट कियन्नट ओने